පිළිගන්නවා තවත් ෆ්ලික් ගීක්ස් රිවියුස් එපිසෝඩ් එකකට. අද අපි කරන්නේ තවත් Netflix මූවිය. මට හම්බෙන්නම Netflix ඒවද වන්ද කරන්නේ. මොකද්ද මූවි එක? ගුංජන් සක්සේන. ඔව් ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශරන් ශර්මා. මේ චිත්‍රපටි කාස්ට් එක විදිහට ඉන්නේ ජාන්වි කපූර්, පංකජ් ත්‍රිපාටි, ඒ වගේම විනීත් කුමාර්. ඔව් ඉතින් ගුංජන් සක්සේනා කියන්නේ මම ඇත්තටම ආසාවෙන් එනකම් බලන් හිටපු චිත්‍රපටියක්. ඉතින් ඇත්තටම මේ චිත්‍රපටියේ මට බැලුවම හරි ආස හිතුණා මේ පයිලට් කෙනෙක් වුණා නම් කොච්චර ෂෝක්ද කියලා. ඉතින් දැන් නම් ඉතින් පයිලට් කෙනෙක් වෙන්න විදියක් නැහැ. බර වැඩි වගේ. ඒකින්ද ඉතින් මේ චිත්‍රපටිය බලද්දී ඇත්තම ආසයි තුනක් කොහමද පයිලට් කෙනෙක් වෙන්නේ ආසාව ඒ කියන්නේ ආපහුඩියගේ පරණ කාලේ පොඩ්ඩක් ගියා. ඒ වගේම තමයි මේ චිත්‍රපටිය බේස් වෙන්නේ ඉන්දියානු හමුදාවේ ඉන්දියානු ගුවන් හමුදාවේ කාන්තා රෙජිමේන්තුව පළවෙනියෙන්ම කාන්තාවක් පයිලට් කෙනෙක් වෙන්න යන අවස්ථාව තමයි මේ මුළු චිත්‍රපටියේම මේ වෙන්නේ. ඉතින් මේක සත්‍ය සිදුවීමක්, මේක ට්‍රූ ස්ටෝරි එකක්. ඉතින් මේකේ ඇත්ත චරිතේ පවා ගුංජන් සක්සේනා ෆිල්ම් එකේ නිලියට හම්බෙලා තියෙනවා. එයාගෙන් අදහස් අරගෙන තමයි ජාන්වි කපූර් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායකත්වය දීලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් මම මාර විදිහට ඉම්ප්‍රෙස් වුණා ජාන්වීගේ මේ චිත්‍රපටියේ ඇක්ටිං එක්ක. අනිවාර්යයෙන්ම කියන්න ඕන ශ්‍රීදේවිගේ දයාබර දියණිය තමයි මේ චිත්‍රපටේ රඟපාන්නේ. ඉතින් ඇත්තටම හරි ආසයි හිතුණා මේ චිත්‍රපටයේ තිබිච්ච සීන්ස්. ඇත්තටම සමහර සීන්ස් තිබ්බා අපිට උනත් පොඩ්ඩක් චිල්ලයක් එනවා. ඇත්තටම ආමියගේ ඉන්නයි මේ තරම් දරුණුද, ඊට පස්සේ ඇයි මේ වගේ කෙනෙක්ට චාන්ස් එකක් දෙන්නේ නැත්තේ කියන එක අපිටත් නිකන් හිතට දැනුණ අවස්ථා ගොඩාක් තිබ්බා මේ චිත්‍රපටි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔව් තන්දු වගේ අර පොඩා ෆෙමිනිසම් පැත්තට බර මූවි එකක් තියෙනවා. ඇත්තටම එන්ජොයි ගන්න පුළුවන් හොඳ ලස්සන කතාවක්. හරිම චිලින් එලිමන්ට්ස් තියෙන ඉමෝෂනල් වෙන ඒ විදිහේ ලස්සනට ගලාගෙන යන කතාවක්. අර කිව්වත් වගේ ඒ සීන්ස් වලදී අපිටත් ඇත්තටම හිතෙනවා ඇයි මෙහෙම කරන්නේ, ඇයි අර අපිටත් වෙන සමහර තැන්වලදී අර ගුංජන්ට වෙන අසාධාරණයක් දකිද්දී අපිටත් අවල් ගන්න හිතෙනවා මොකද්ද මූ මේ කරන්නේ කියලා. මේ අර ඒ වගේ අර කියන්නේ එයා පළවෙනි එයා ෆෝස් ඔෆිසර් ඉන්දියාවේ කාන්තාවක් විදිහට එයා තමයි. ඒ කියන්නේ එයාගේ කතාවත් එක්ක තමයි මේ කියන්නේ. ඇත්තටම හොඳට කරලා තිබ්බා. කියන්නේ මේ ජාන්විගේ ඇක්ටිනුත් හරිම ලස්සනයි. ඔය කියන්නේ හොඳට පොලිෂ් කරලා ගත්තොත් හොඳ ඒ කියන්නේ ශ්‍රීදේවි තරම්ම හොඳ නිලියක් වෙයි කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම ලොකු බලාරට හම්බෙලා. ඌ අපි දන්නවා එයාගේ ස්ටෙප් බ්‍රදර්ත් මේ වෙද්දී අර්ජුන් කපූර් ඇවිල්ලා ඉන්නවා සිනමාවට. මට හිතෙන්නේ අර්ජුන්ට වඩා ජාන්විට තැනක් හැදෙයි බොලිවුඩ් වල. හොඳ ඩිරෙක්ටර්ස්ලාට හම්බෙලා එයාගේ ටැලන්ට් එක හොඳට පොලිෂ් වෙලා ඉස්සරහට આવුති. අනිවාර්යයෙන්ම. මොකද මේ එයාලා ඔක්කොමල ඉන්න සිනමා පවුලක ඉතින් එයාලට හම්බෙන චාන්සස් ගොඩක් වැඩි. ඉතින් හැබැයි චාන්සස් හම්බෙනවා කියලා මේ හැම එකෙම රඟපාන එකකුත් නැහැ. මම හිතන්නේ හොඳ දේවල් තෝරගෙන එයා රඟපායි. මොකද ජාන්විගේ කලින් ෆිල්ම් එකත් හොඳ ආදුනිකයෙක් විදියට හොඳ චරිත රංගනයක් එයා යොදුණා. ඉතින් මේ චිත්‍රපටිය ගැන ගත්තොත් මේ චිත්‍රපටිය බලන්න ආසයි හැමතිස්සෙම. මේ ස්ටෙප් එකෙන් ඊළඟ ස්ටෙප් එකට යද්දී තවත් ඉන්ට්‍රෙස්ටිං වෙනවා. ආයි කියන්නේ අර ඊළඟ කෑල්ල තවත් රසවත් වගේ තමයි මේකත්. එහෙමින් 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 ඉස්සරහට යනකොට කවුරුත් නැතිකමට ගුංජන්ව මිෂන් එකකට යවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ මිෂන් එකේදී එයා දක්වන දක්ෂතාවයත් එක්ක තමයි මේ කතාව කොච්චර ඉන්ට්‍රෙස්ටිං වෙනවාද කියලා හිතෙන්නේ අවසාන මොහොතේදී. ඒ කියන්නේ එතනදිත් අර කතාව අතෑරලා ඉවරයි. ඒ කියන්නේ ගුංජන්ට ආයේ යන්න කියලා එයා ඒ කියන්නේ එයා ගෙතන තියෙන ඩියුටි වලින් එයා ඕෆ් කරලා එයා ආයේ කැම්ප් එකට යවන්න හදලා කතාව අතෑරලා දාලා තියෙද්දි තමයි ආයේ අර සිද්ධියත් එක්ක මේ ඉස්සරහට යන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ මම දැකපු ගොඩාක් ප්ලස් පොයින්ට් තියෙනවා. ඉතින් ඒ ගොඩක් ප්ලස් පොයින්ට්ස් අතරින් මම සමහර තැන්වල නෙගටිව් දේවල් දැක්කා. ඒ කියන්නේ දැන් ඇත්තම ගත්තොත් අපි බැටල් එකක් ගත්තම බැටල් එකේ ඉන්න ක්‍රූ එක ටිකක් සාමාන්‍යයෙන් අපි ෆිල්ම් එක දැක්කම ටිකක් අර ගොඩක් ක්‍රූ එකේ ඉන්නා වගේ පෙන්වන්න ඕනේ. හැබැයි මේකෙදි මම දැක්ක දෙයක් තමයි බැටල් සීන් එකේදී ගොඩක් ඒ ග්‍රවුන්ඩ් එකේ ඉඩ තියෙනවා.
එකන්නේ අර මේක හරියට නිකන් හරියට නිකන් ප්ලෑන් කළා මේ දෙන්න මෙතන මේ දෙන්න මෙතන මේ දෙන්න මෙතන ඔතනට තමයි ඔයාලා බෝම්බ ගහන්න ඕන ෆිල්ම් එකේ අර ඒක අපිට උනත් දැනෙනවා අර මේ වෙලාවේදී අර පොඩි ඒගොල්ලෝගේ ෂූටිං මෙතඩ් එක ඒතර අර පිරිසකින් වැඩි දෙයක් කරන්න හදලා වගේ කට්ටිය විසිරෝ يعني ඉන්න පොඩි කට්ටියව තැන් 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 වල විසිරෝලා අරගෙන හදලා ඒ වගේ සිද්ධියක් තියෙනවා එතකොට සමහර තැන් වල CGI ගත්තම හෙලිකොප්ටර් සීන්ස් දැක්කම පොඩ්ඩක් CGI වතර බරයි වගේ තේරුණා. ඒකත් අර මේ ඇතුලේ ඒ කියන්නේ අර හෙලිකොප්ටර් එක ඇතුලේ මේ කන්ට්‍රෝලින් පැනල් එකේ ඉඳලා තිබ්බ සීන්ස් වල විතරයි නැත්තම් මේ අපි දෙන්නත් කතා වුණේ අර හෙලිකොප්ටර් යන්නේ නේවා හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරන සීන් එහෙමනම් ඒ කියන්නේ අපි දන්නේ CGI ද නැද්ද කියලා ඒක හැබැයි මාරම රියලිස්ටික් විදිහට ඒගොල්ලෝ අරගෙන තිබ්බා අරගෙන තිබ්බා. ඔව් ඒ ඔක්කොමත් එක්ක ගත්තම මේකේ සපෝටින් කාස්ට් එකෙන් ප්‍රධාන චරිතෙට ලැබෙන සපෝට් එක ගත්තම ඒ කියන්නේ ගුංජන් සක්සේනගේ තාත්තා විදිහට රඟපාන පුද්ගලයා සහ මේන් කැරක්ටර් එකක් වෙන ඊළඟ මේකේ ආමියේකේ කමාන්ඩර්. එයා තමයි මේකේ ඇත්තම ගුංජන්ට ගේම ඉල්ලන්නේ. ඉතින් ඒ දෙන්නගේ තියෙන ගැටණය සහ ඒ තාත්තගෙන් දුවට ලැබෙන සපෝට් එක. එතකොට ඒගොල්ලෝගේ චරිතෙත් එක්ක ගත්තම ඇත්තටම ඒ චරිත දෙකම මාර එක්ස්පීරියන්ස් තියෙන නළුව දෙන්නෙක්. ඒ දෙන්න ඉතින් මේක සම්පූර්ණ ලොකු සහයක් දෙනවා ගුංජන්ට යාගේ මේ චරිතේ බිල්ඩප් කරන්න. ජාන්වී කපූට යාගේ චරිතේ බිල්ඩප් වෙන්නේ ඇත්තටම මේ දෙන්නගෙන් දෙන ප්‍රෙෂර් එක හින්දා ඔටෝමැටිකලි යා ගුංජන් සක්සෙන වෙනවා එතෙන්දී. පම්ප් වෙලා කියන්නේ තාත්තා සපෝට් කරද්දී අරහෙන් ප්‍රෙෂර් එක දාද්දී එන පම්ප් එකට කෙලින්ම උඩේ ඉන්න චරිතයක් විදිහට තමයි ගුංජන්ගේ කැරක්ටර් එක බිල්ඩ් අප් වෙන්නේ. ඒකේ තව හොඳ සීන් එකක් තියෙනවා. මෙයා හැමතිස්සෙම ෆ්ලයිට් රවුන්ඩ් යන්න එනකොට හැමෝම බෑගිනවා. ඊට පස්සේ අර මං ආසම කරන සීන් එකක් තමයි අර ගුංජන් රෑ නිදාගෙන ඉඳදී අර සද්දේ වැඩි වෙලා එක පාට ඇවිල්ලා අර මේව පොලේ ගාලා ඔයාලා මේම මම ආල්රෙඩි ඉහළට යයි කියලා හිතලාද ඔයාලා මේම කරන්න කියලා එතන ජාන්විගේ මූණේ තියෙන එක්ස්ප්‍රෙෂන්ස් එහෙම පට්ට. ඒකින්ද ආයි මේ චිත්‍රපටිය මම නම් කියන්නේ අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් මේ දැන් කට්ටිය මේ අපි මේ කිව්වා කියලා දැන් ගහගන්න එපා. ගෑන් ළමයි වෙනමයි පිරිමි ළමයි වෙනමයි දැන් මේක බලන්න යන්න එපා. කට්ටිය එකට බලන්න. මොකද මේකෙන් අනිවාර්යෙන්ම ලොකු මොරල් එකක් දෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඕනම කෙනෙක්ට තමන් දෙයක් කැමති නම් ඒ දේ කරන්න අනිවාර්යෙන් මේකට මහන්සි වෙන්න ඕන කියන එක විතරක් ඔළුවේ තියාගෙන මේ චිත්‍රපටය බලන්න. මේක නිකන් දෙපැත්තට නිකන් යන්න හදන්න එපා. පයිලට් කෙනෙක් මේකේ මේන්ලි කතාව යන්නේ මේ ගුංජන් පයිලට් කෙනෙක් වෙන්න දකින්න ඩ්‍රීම් එකත් එක්ක යා ඒකට වර්කවුට් කරන්න කොහොමද කියලා. ඉතින් අපිට ඒක අපේ ජීවිතයට ඇඩැප්ට් කරගන්න පුළුවන්. ඉතින් පයිලට් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් අපේ තියෙන හීන ගිව් අප් කරන්නේ නැතුව අර පොඩි කාලේ ඉඳලා දැක්ක හීනෙට මහන්සි වෙලා ඒ පාත් එක වැහෙද්දි තව පාත් එකක් හොයාගෙන කොහොම හරි හීන හැබෑ කරගෙන ඉස්සරහට යන විදිහ තමයි ඉතින් මේක පෙන්වන්නේ. ඔව්. ඉතින් ඇත්තම ගත්තොත් ඔයා මේ චිත්‍රපටියට කීයක් දෙන්න හිතාගෙන ඉන්නවද රේටින් එකක් දෙන්න? මම මේ ෆිල්ම් එකට දෙනවා 7.5 රේටින් එකක්. ඔව්. ඇත්තම මමත් මේ චිත්‍රපටියට 7.9 වගේ රේටින් එකක් දෙනවා. මොකද මම ගොඩ කාලෙකින් හෙන ආසාවෙන් බලපු චිත්‍රපටියක්. මේකේ ගන්න දේවල් ගොඩක් තියෙනවා, ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මම අනිවාර්යයෙන්ම මේ රේටින් එක මම මේ අප්‍රූව් කරනවා මගේ පැත්තෙන්. ඉතින් සත් මේ මූවි එක බලද්දී මට හිතුණ දෙයක් තමයි මේ මූවි එකෙන් අරවා කිව්වාගේ අපිට ගොඩක් දේවල් ගන්න තියෙනවා. අපේ නිර්මාණකරුවන්ට මේකෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා. මොකද අපි දැක්කා කේසරි, පෑඩ්මෑන්, දැන් එතකොට ගුංජන් සක්සේනා ඒ වගේ ෆිල්ම් වලින් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ට්‍රූ ස්ටෝරිස් එළියට දානවා. අපේ රේටින් ට්‍රූ ස්ටෝරිස් එළියට එනවා කියලා එන්නේ ඉතින් තාම වංශ කතා ටිකයි අර ටිකයි රජ කතා ටිකයි ඒ ටිකයි. ඉතින් ඊට අමතරව ලංකාවේ වෙච්ච ප්‍රධාන සිදුවීම් මේ වගේ හැංගිච්ච කැරක්ටර්ස් තියෙනවා. ඇයි ඒ වලින් කරන්න බැරි ෆිල්ම්ස් අපිට? ලංකාවේ හොඳ කෝට් කේස් තියෙනවා, හොඳ රොබරිස් තියෙනවා ලංකාවේ වෙච්ච. මේ වගේ කියන්නේ හොඳ ක්‍රයිම් සීන්ස් තියෙනවා. මේ ඇත්තරම මේ අර ඒ කාලේ ඇඟිලිසලකුණේ තිබ්බ ගැම්මවත් දැන් තියෙන ෆිල්ම් වල නැහැ කියලා මට තේරෙනවා. ඒ වගේ ඇයි ඒ වගේ ක්‍රයිම් සීන් ගැන මූවි එකක් ලංකාවේ කරන්න බැරි? මේ වගේ ලංකාවේ හැංගිලා ඉන්න කැරක්ටර්ස් එළියට අරගෙන අපේ දැන් අපි දන්නවා මේ වෙද්දී නීරෝගෙන් ගේම් එකක් ඩිවලොප් වෙනවා. ඉතින් ඇයි නීරෝගෙන් ගේම් එකක් ඩිවලොප් කරන්නේ නැතුව නීරෝගෙන මූවි එකක් ට්‍රූ ස්ටෝරි එකක් කරන්න බැරි? ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ලංකාවේ කට්ටියට ගන්න පුළුවන්, නිර්මාණකරුවන්ට ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා මේ මූවි එකේ. ඔව්. ඉතින් මමත් ඇත්තටම ආසයෙන් බලපු චිත්‍රපටියක්. ඉතින් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටිය බලන්න ඕන. ගෑනු පිරිමි ભેදයක් නැහැ.
අනිවාර්යම බලන්න බලලා ඔයාලගේ අදහස් යෝජනා චෝදනා ඔක්කොම අපිට කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න බෙල් අයිකන් එක ඔබන්න බෙල් අයිකන් එකට හෙලිකොප්ටර් එකෙන් එලා හප්පන්න ඔක්කොම කරන්න ඉතින් අපි දන්න අයට යවන්න ඕන එකක් කරන්න මැසේජ් යවන්න වැඩිපුර මැසේජ් යවලා ලොක් වෙන්නත් එපා ඒකෙන්ද අපි තවත් වීඩියෝ කරගෙන එක්පෙන්ටෙම්නේ එක්පෙන්ටෙම්නේ